පින්වත් වරුණ මේ ධර්මයේ පුරුදු කරන ශ්‍රාවකයා තමන්ගේ මානසිකත්වේ නැත්නම් තමන්ගේ හිත පැවැත්විය යුතු කරුණු හතරක් ප්‍රධාන වශයෙන් තියෙනවා එකක් තමයි බුදුරජාණන් වහන්සේ ගැන තා පිරිසුදු පැහැදිලි ශ්‍රද්ධාවක තම හිත පවත්වන්නට ඕන ධර්ම රත්නයේ පිළිබඳව ඊළඟට සංඝ රත්නයේ පිළිබඳව පිරිසුදු සීලයක් පිළිබඳව මෙන්න මේ කරුණු හතර ඔස්සේ නිතර ශ්‍රාවකයාගේ අවධානය යොමු වෙන්නට ඕන ඊළඟට මේවට ප්‍රතිවිරුද්ධ කරුණු අටක් තියෙනවා ඒ තමයි ඔය බුද්ධේ කංකති බුදුරජාණන් වහන්සේ ගැන සැක කිරීම එතන බුදුරජාණන් වහන්සේ ගැන සැක කරනවා කියන්නේ වරුණ භාග්‍යවතුන් වහන්සේගේ අනන්ත ගුණ පිළිබඳ එයාගේ හිතේ විශ්වාසයක් නැහැ. තවත් වේදයකින් කියවුවොත් සද්ධාති තථාගතස්ස බෝධින් තථාගතයන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයේ අදහා ගැනීමට තරම් එයාගේ හදවත පෝසත් වෙලා නැහැ. චින්තනමය වශයෙන් දියුණු වෙලා නැහැ. එතකොට අනේ දියුණු නොවීම තුල යාට බුදුරජාණන් වහන්සේ අරහන් ගුණෙන් යුක්තයි භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි ඒ භාග්‍යවතුන් වහන්සේගේ අසිරිමත් අසාමාන්‍ය අසමසම රූපස්කන්ධය ගැන කියනකොට සැක කරනවා. ඔය ගොඩ දෙනා කියන්නේ වරුණ ඔවා පසුකාලීන දේවල්. ඔය මහා පුරුෂ ලක්ෂණ කියනවා පසුකාලීන දේවල්. කුඩා ලකුණු කියනවා පසුකාලයේ බණපොතල එකතු වෙච්ච දේවල්. ඔය ගොඩ දෙනා කියනවානේ සාහිත්‍ය කරුණු. සාහිත්‍ය කරුණු, සංස්කෘතික කරුණු කියලා. වරුණ එහෙම කියන්නේ ශ්‍රද්ධාව නැතිකම නිසා. බුදුරජාණන් වහන්සේ ගැන සැක කරනවා. පිරිසිදුවට මේ සූත්‍රයේ විනය අභිධර්මයේ සඳහන් වන කරුණු මේ අපි දේශනා කරන්නේ අපිට ඕන ඕන දේවල් කියනවා නෙමෙයි වරුණ. පැහැදිලිවම මම නම් පුද්ගලික වශයෙන් ධර්ම දේශනාවක් කරන්නේ වරුණ. ඒහා පෙළ අටකතාව ටීකාව කියන මේ තුනම මනාව බලනවා. මනාව බලලා ඒ තුනම පැහැදිලි වුණාට පස්සේ තමයි ඒ ධර්ම පරයය තව කෙනෙකුට දේශනා කරන්නේ. එතකොට බුද්ධ වචනේ සුද්ධ බුද්ධ වචනේ තියෙන දේවල් තමයි බොහෝ දෙනා සැක කරන්නේ. ඇයි එහෙම සැක කරන්නේ? ශ්‍රද්ධාව නැති ගම නිසා. ආන බුද්ධේ කංකති සාරිපුත්ත මොග්ගල්ලාලාදී උතුම් මේ උතුමන්ගේ තිබ්බ ගුණ බහාරය මහා පොළොවට උසුලන්නත් බෑ. ආන්නේ ගුණ ගැන එයාට සැකයක් ඇති වෙනවා. ඔය පිළිගන්නේ නැහැ කිව්වට මෙහෙම සිල්ලොතුන් කොහොමද ඉන්නේ? මෙහෙම අවුරුදු 20 30 40 ඇඳක පිට තියන්න නැතුව කොහොමද ඉන්නේ? මෙහෙම එක වේලෙන් කොහොමද ඉන්නේ? ඔය ප්‍රශ්න කරන්නේ ඕවා වෙන්න පුළුවන් දේවල්ද? ඔය සාහිත්‍ය කරුණු නෙමෙයිද? ආන්නේම කතා කරන්නේ සංඝේ කංකති සංඝයා ගැන සැක කරනවා. මේ කතාව අහගෙන ඉන්න පින්වත් ගිහියත්තෝ අතිපූජනීය ස්වාමින් වහන්සලා මේක හදවතේ දරා ගන්න ඕන. වරුණ හදවතේ හදවතේම රන් කැන්ඩියක සිංහ තෙල් වගේ මේ කියන කරුණු දරා ගන්න බුදුරජාණන් වහන්සේ ගැන සැකයක් ඇති වුණොත් නම් ඔබේ උපාසකත්වයෙන් වැඩකුත් නැහැ, පැවිද්දෙන් වැඩකුත් නැහැ. ධර්ම රත්නය ගැන සැකයක් ඇති වුණොත් ඔබේ පැවිද්දෙන් පළකුත් නැහැ, ඔබේ උපාසක උපාසිකා භූමියෙන් පළකුත් නැහැ. එනිසා බුද්ධේ කංකති, ධම්මේ කංකති, සංඝේ කංකති, තෙරුවන් වහන්සේලා ගැන සැක කරනවා. ඊළඟට සික්ඛාය කංකති සීලය ගැන සැක කරනවා. වරුණ මේ සීල් රැකලා වැඩක් තියෙනවද? මේ වගේ ඔය කියන විදිහේ දේවල් ලැබෙනවද? ඒ විදිහට ඒ බැල විශ්වාසයක් නැහැ. දැන් සීල් බිඳුනහම සතර අපායේ වැටෙන්න සිද්ධ වෙනවා කියන බලවත් විශ්වාසය තියෙනවා නම් එයා ඊළඟට පෙළඹෙන්නේ වරුණ ඒ සීලය කොහොම හරි රැක ගන්න ඕනේ කියන එකනේ. එතෙන්ට එන නම් ඒ සීලේ ප්‍රතිපදාව පිළිබඳ බලවත් පැහැදීමක් ඇදහිීමක් හිතේ තියෙන්න පාය. ඒ බලවත් පැහැදීම ඇතේම නැත්නම් එයා සීලය ගැන ප්‍රතිපදාව ගැන සැක කරනවා. ආන්න එක තමයි සීලේ සික්ඛාය කංකති කියන්නේ. ඊළඟට පුබ්බන්තේ කංකති. දැන් භාග්‍යවතුන් වහන්සේ පෙර සසරක් ගැන දේශනා කරනවානේ. ජාති ජාති ඉපිද ඉපිද මෙරි මෙරි ආපු. ඒ සසර දකින හැටි පුබ්බේ නිවාසානුස්මෘති ඥාන බලය උපදවා ගනිමින් සිද්ධ කරන්න පුළුවන් කියලා. ඒ ඥාන බලය උපදවා ගැනීම පිළිබඳව පරිකර්ම කරන හැටි, ඒ ඥාන බලය උපදවා ගන්න හිත හුරු කරන හැටි, ඒ ඥාන බලය උපදවා ගන්න සමාධිය යොමු කරන හැටි දේශනා කරනවානේ. ඒ මඟ පෙන්වීම ඔස්සේ ගමන් කළ පුබ්බේ නිවාසානුස්මෘති විද්‍යාව උපදවාගත් කෝටි ගානක් ශ්‍රාවකයෝ ඉතිහාසයේ. හැබැයි ඒ ශ්‍රාවකයෝ ඉතිහාසයේ දකින්නකොට පේනවා මෙන්න ජාති ජරා මරණ වලින් සමන්නාගත ශරීරේ. මම පෙර ජීවිතවල මෙහෙමයි ආවේ. මෙතෙන්ට එන්න කලින් මම අසවල් තැන හිටියේ. මේ දෙවියන් වහන්සේම වල අදිච්ච සමුප්පන්නව පහළ වෙච්ච ජීවිතයක් නෙමෙයි මේක. ආන්නේම මේ අතීත ජීවිත ගැන අතීත සසර ගැන දකින්න කෙනාට ඒ පිළිබඳ සැකයක් ඇති වෙන්නේ නැහැ. පෙර ජීවිතේ ඉඳි කොහේ හිටියද දන්නේ නැහැ. එහෙම අපි පෙර ජීවිතයක් අපිට තිබුණේ නැහැ කියලා හිතනවා නම් මේක මේ මැවුමක් කියලා හිතනවා නම් ආන්න එකට කියන වරුණ පුබ්බන්තේ කංකති කියලා. පෙර ජීවිතේ පෙර සසර ගැන සැක කිරීම. ඊළඟට අපරන්තේ කංකති. ඊළඟ ජීවිතේ ඉස්සරහට යන්න උනොත් සංසාරේ මේ ජීවිතේ සකස් කරන හේතුන්ට අනුව එයාට ප්‍රතිසන්දියක් ලැබෙනවා. ඒක තමයි සනාතන ධර්මය. ඒක තමයි පරම සත්‍යය. නමුත් මේක පිළිගන්නේ නැතිව මෙතනින් පස්සේ උච්ඡේදවාදයකට ගිහිල්ලා එහෙම නැත්නම් මේන් මේ ජීවිතය තමයි අවසානේ, මෙතනින් එහාට ආය පැවැත්මක් නැහැ. එහෙම හේතුඵල ධර්ම ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන තැනට කෙනෙක් ආවොත් ආන්නේ අපරන්තේ කංකති ඉදිරිය ගැන සැක කරනවා.
ඊළඟට පුබ්බන් තපරන්තේ කාංකති මේ දෙකම ගැනත් සැක කරනවා වරුණ ඊට පස්සේ සැක කරනවා ඉදප්පච්චේතා පටිච්ච සමුප්පන්නේසු ධම්මේසු කාංකති හේතුඵල ධම මේ හේතුවෙන් මේ ඵලය ඇති වේ කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවානේ අවිද්‍යාව නම් වූ හේතුව නිසා සංස්කාර නම් වූ ධර්ම ඇති වෙනවා කියලා සංස්කාර නම් වූ හේතුවෙන් විඥානීය නම් වූ ඵලය ලැබෙනවා කියලා මෙන්න මෙහෙම හේතුඵල ධම දේශනා කරනවා මෙන්න මේ හේතුඵල ධම පිළිගන්නේ නැහැ මෙන්න මේ කරුණ අටට කියනවා බුද්ධාදී අටතැන් පිළිබඳ සැකය කියලා බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නය සංඝ රත්නය සීලය පූර්වාන්තේ අපරාන්තේ පූර්ව අපරාන්තේ සහ පටිච්ච සමුප්පාදය ගැන සැක කිරීම කියන මේ කරුණ අට යමෙකුගේ හිතේ තියෙනවා නම් එකක් තිබුණොත් වම අනිත් ඒවාත් ඇති වෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ ගැන සැක කරපු ගමන් අනිත් ඔක්කොම ටික යට ඇති වෙනවා හේතුඵල ධම සැක කරපු ගමන් මේ අනිත් ඔක්කොම ඇති වෙනවා සීලය ගැන සැක කරපු ගමන් මේ ගැන විශ්වාස නොකරනකොටම අනිත් තැන් පිළිබඳවත් එයාට සැක කරනවා වරුණ බුදුරජාණන් වහන්සේ ගැන මට විශ්වාසයි හැබැයි සංඝ රත්නය ගැන විශ්වාස නැහැ කියන නම් කවුරු හරි එහෙම කියන අවස්ථා තියෙනවා ඒත් වරුණ ඒ තැන් වලදී තයාට ඇති වෙන්නේ ඔය කියපු අට තැන් ගැනම සැකය තමයි ඒ නිසා මේ අපි ලෝකේ මිනිස්සු හරි අසරණයි වරුණ කෙලෙසුන් එක්ක මිනිසුන්ගේ හිත ඔහෙට ගිහිලා නතර වෙනවද කියලා හිතන්න බෑ ඒ නිසා මොනවා ගැන සැක කරත් කමක් නෑ වරුණ ඔබ ඔබේ අම්මා ගැන සැක කරත් කමක් නෑ තාත්තා ගැන සැක කරත් කමක් නෑ ඔබේ භාර්යාව ගැන සැක කරත් කමක් නෑ ස්වාමියා ගැන ඕන කෙනෙක් ගැන සැක කරන්න බුද්ධ ආදී අට තැන් ගැන නම් සැක කරන්න එපා ඒ තුල තිබෙන අනතුරුදායක බව කෙසේ ස්වාමීන් වහන්ස අනතුරුදායක බව තමයි වරුණ බුදුරජාණන් වහන්සේ ගැන සැක කරොත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන නිදා පිබිදියාක් මෙන් නිරයි ඒක තියෙන ලොකුම අනතුර ඒ වගේම භාග්‍යතුන් වහන්සේ ගැන විශ්වාසයක් ඇති කරගත්තා තින් නිදා පිබිදියාක් මෙන් දෙවුලව අර කියන්නේ යම් කිසි කෙනෙකුගේ මහා සමය සූත්‍රය දේශනා කරන්නේ යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ කේච බුද්ධං සරණං ගතාසේ නතේ ගමිසන්ති අපායං යම් කිසි කෙනෙක් භාග්‍යතුන් වහන්සේ සරණ ගිහලා සිත පහදවාගෙන ඉන්නව නම් එයා මරණින් මත් අපාය යන්නේ නැහැ පාය මානුසන්දේයන් ඔය කුණු ශරීරයෙන් අතහැරියට පස්සේ ඊට පස්සේ යන දෙවුලව යනවා දේවකායම් පරිපූර්ණසන්ති එහෙමනේ දේශනා කරන්නේ බුද්ධේ කංගති කියන දණ්ඩ ආවට පස්සේ ඒකේ භයානකම ඵලය නිරේ වැටෙන්න වෙනවා ආයතී සරණයක පිටවන්න කොයි කාලෙ ලැබෙයිද